ද්ධාවන්ත පින්වත් ඔබ සියලුදිනාට පින්වත්න සැමසිත් සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලෝබටම බෙදාහරින බෞද්ධහා නාලිකාවේ මනුවර මධ්‍යස්ථානය මගින් ඔබවෙත ගෙන එන මෙවතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේසූතනම් වන්නේ. පින්වත්නී මෙඋතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදුකළ ගෞරවනිී ආරාතනාව පිළිගෙන මේඋතුම් සදහම් මණඩපේ වෙත වැඩමකොට පතාල පූජනීය මීගලාෑවේ නන්දරතනවිින්නත් සාමිණහන්සේව අප සීරු දෙනාම එක්ුව සාතුනහද පවත්වා වන්දනා කරමු සාතුූ සාතුූ සාතුූ. පින්නත්න වතුම් සදහම් දේශනාව මෙලසින් ඔබවිත ගෙන එන්නට පින්බර දායයිකත්වය ලබාතින්නට ඒදන්නේ. කෑගල්ල හෙට්ටිමුල්ල මලවිට ලිපිණි පදිංචි විශත්‍රාමලත් පරිපාලන නිල්ධාරිී වසන්ත තිලකරත්න මහතා සමග චන්ද්‍රානේරංජනී ධර්මප්‍රිය මහත්මී ඇතුළු කල්්‍යයාන මිතුරන් සහ දූදරු පිරිසවිසින්. එසේනම් ඔභාපකල්හි මෙත්සිතින් මෙ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයණන් වහන්සේට නමස්කාරපූරකව ආරාතනා කර සිටිමූ අවසරයි ස්වාමින්න් හන්ස.

සද්ධම්මං මුනිරාජස්ස සුනන්තුසග්හමොක්කදං ධම්ම සවනකාලු අයංබදන්තා දම්මසවන කාලෝ අයංබදංතා දම්මසවන කාලෝ අයංබදංතා නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමොතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමොතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස දම්මෝහවරක්කති දම්මචාරි චත්තං මහන්තං වියවසකාලේ දම්මන ගුත්තෝ මම දම්ම පාලෝ අඥාස අට්ටිනිි සුකිකුමාරෝති උතුමු බෞද්ධ්‍යයා මාධ්‍යජාලයෙහි, සභාපති තැන්පත් කොළඹ සම්බෝධි මහා විහාරාධීපති ගෞරී බුරලන්දේ වජිරඥාන ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොට ඇති ලංකාවාසී ලෝකවාස, ගරුතර වන්දනීය පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි. බෞද්ධ්‍යාරූපවාහිනිය මගින් මේ පෑට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට හදපිරිගෞරවයෙන් මහත් වූ ශ්‍රද්ධාවකින් සූදානන්වී සිටින ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වත්න. අදෝබට මේ වටිනා ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ මේ උතුම් පුර්ණයක් ක්‍රියාවට වටිනාදායකත්තය ලබා දෙමින් කටයුතු කරන කෑගල්ල හෙට්ටිමුල්ල වලවිට පදංචි පින්වන්ත විශ්‍රාමලාද පරිපාලන නිලධාරී වසන්ත තිලකරත්න මහත්මා සහ, පින්මන්ත චන්ද්‍රා නිරංජනී ධර්මප්‍රිය මහත්මිය ඇතුළු කල්්‍යයාන මිත්‍ර දූදරු ඥාතිහිතමිත්‍රාදීන් පිරිස නිසා. විශේසයෙන්ම පරිපාලන නිලධාරී වසන්ත තිලකරත්න මහත්මා ඇතුළුම පුුණ්්‍යවන්ත පිරිස අපේ බෞද්ධ්‍යා නාලිකාව නිතරම ශ්‍රවණය කරමින් නරඹමින් තමන්ගේ සිත ධර්මීන් පෝෂණය කරගන්නට කටියුතු කරන විරදරන බෝම සත්පුරුෂ පුුණ්්‍යවන්ත පිරිසක්. එවාගේම ගරුතර මහා සංගරත්නය පිළිබඳවත් බුද්ධරත්නය පිළිබඳවත් ධර්මරත්නය පිළිබඳවත් බොහෝම ගෞරවනීය සිතක් ගුඩනගාගෙන ගිහි පැවිදි බොහෝ දෙනාගේ ගෞරවය ආදරය ප්‍රසාදයේ දිනාගෙන කටියුතු කරන කෙනෙක් වගේම දක්ෂ නිලධාරීවරයෙක් හැටියට වන්ත වසන්ත තිලකරත්න මහත්මා හඳුන්වා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අද සුවිසේසී අරමුණු රැසක් සිත් තුල තියාගෙන මේ වටිනා ධර්මානු ශාසනාවට දායකත්වය ලබා දෙනවා. විශේසයෙන්ම තිලකරත්න මහත්මාගේෙත්. වගේ පිින්වන්ත නොනා මහත් මියගෙත් අභභාවයට පත්වන්නට යෙදනු දෙමව්පියවරුන්ට පින් අනුමෝදන් කිරීමත් හදිසි අනතුරකින් අභභාවයට පත්වුණු ප්‍රියන්ත කුමාරපුතුනුවන් ඇතුළු පින්ගැනීමට බලාපොරොත්තු වෙන සියලූම ඥාතීන්ට පින් දෙන්නටත් අද මේ වටිනා ධර්මානු ශාසනාවට මන්ගේ දායකත්තය ලබාදමින් කටයුතු කරනෝ. එනිසා මේ උදාර ධර්මානු ශසනාවෙන් ජනිත වන සියලූම කුසල සම්පත්තිය. මොලින් මතක් කරන්නට යෙදුණු සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී. උතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණසම හේතුවා සනාවේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. අද ඔබ හැම දෙනාටම මත්තෝරගත්තේ පන්සිය පනස් ජාතක පොතට අදාළව තිබෙන මහා ධම්මපාල ජාතක කතාව පිළිබඳව පුංචි දහම් කරුණු කීපයක් ඔබේ දැනගැනීම ප ජීවිතයේ සකස් කර ගැනීම පිණිසත් කියලා දෙන්න. පින්වත්නි මහා ධර්මපාල ජාතක කතාව තුළින් අපේ ජීවිතයට දෙන ප්‍රධාන අවවාදයේ තමයි පින්වන්ත ජීවිතයක් ගත කරන්න පුරුදු නොත්. උසලයට යොමු වනු සිතක් ඇතිව ජීවත්වෙන්න පුරුදුුණොත්. මේ ලෝකයේ කිසිම තැනකදී. එවැනි පුද්ගලයන්ට අනතුරක් විපතක් කරදරයක් නොවෙන බව මේ මහා ධම්මපාල ජාතක කතාවෙන් අපිට කියල දෙනවා. එනිසා මේ ධර්මපාල ජාත කතාව, ගිහි පැවිදි අපි හැම දෙනාට මිතාමත්න වැදගත්. පින්වත්නී එදා ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා කිබුල්වත් පුරවරයට වැඩම කළ ප්‍රථම දවස ඔබට මතකයි. බුදුරජාණන් වහන්සේත් සමඟ විසි දහසකට වැඩි මහරහතන් වහන්සේලාත් සමඟ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිබුල්වත් පුරවරයට වැඩම කලා ඒ කිබුල්වත් පුරවරයට වැඩම කරපු අවස්ථාවේදී සුද්දෝධන මහරජතුමන් බොහෝම ගෞරවයෙන් තමන්ගි පුතා හිඹුල්වත් පුරවරයට පිළිගත්තා ඒ කතා ප්‍රවෘතිය ඔබ ඉතාමත්ම හොඳින් දන්නවා. දවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සුද්දෝධන මහරජ්ජුරුව මුුණගෙහිච්ච වෙලාවකදී සුද්දෝධන මහරජතුමාගේ ඉල්ලීම පරිදි තමයි මේ ධර්මපාල ජාතක කතාව දේශනාකුට වදාලේ නිදා ඉන්දියාව තිබුන ඇ තතීතේ කාසි කියල නගරය. මේ කාසි කියන නගරේ තිබුණ පුංචි පවුලක් පුංචි ගමක් ඒ ගම හැදුුන්වේ ධර්මපාල ගම කියලා. මේ කාසි නගරේ ධර්මපාල කියන ගම බිහිවෙන්න හේතුුණේ ඒ ගමේ ජීවත්වුණු බොහෝම ධාර්මික පවුලක් නිසා. ඒ පවුලේ කිසිම කෙනෙක් පංච දුස්්චරිතය කරේ නෑ. සත්තු මැරුවෙනෑ. අනුංගදේවල් හොරකංකරේ නෑ. කාම මිත්‍යාවචාරය කඩකරේ නෑ බොරු කීවනෑ. මද්‍රව්විය මත්වතුර පානය කළේ නෑ. හිස්වචන කතා කළේ නෑ පරුස වචන කතා කරේ නෑ මේ විදිට ගත් තහම දස අකුසල් නොකොට දසකුසල් දීණුකරමින් ජීවත් වුණු පු්‍යවන්ත පවුලක් හිටියා. ඒ පලාතේ හිටපු සියලුම මිනිුස්සෝ. මේ පවුල හැඳුන්ුවේ ධර්මපාල කියලා. ධර්මානු කූලව ජීවත්වෙන හින්දා. අවසානයට මේ ගමට නම ලැබුණා අර දැහැමි ජීවිතයක් ගත කරන පවුල නිසා. ඒ ගම හැඳුන්නවා ධර්මපාල ගම කියලා. පින්වත්න මේ ධර්මපාල ගමේ, ධර්මපාල කියල බ්‍රාක්්මණ පඬිවෙරියෙක් ජීවත් වනා. මේ ධර්මපාල බ්‍රාක්්මණ පිතුමා තමයි සුද්දෝධන මහරජ්ජරුවෝ, සුද්දෝධන මහරයතුමාගේ එක ආත්නභාවයක් තමයි මේ ධර්මපාල බ්‍රාක්්මණ පඬිතුමාගේ ආත්නභාවය. ධර්මපාල බ්‍රාක්්න, අිතුමාට හිටිය පුතෙක් එ පුතා හැදුුන්වේ ධර්මපාල කුමාරයාකි පුංචි ධර්මපාල කුමාරයා ඉගෙනගණ්ඩ සුදුසු වයසාාවට පස්සේ ඉගෙනගණ්ඩ ගියපු ගුරු ගෙදර ප්‍රධාන ගුරුවරයගේ නම තමයි දිසාපාමොක් ඇදුුරුතුමා දිසාපාමොක් ඇදුරුතුමා කෙළ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අග්‍රශ්්‍රාවකයන් වහන්සේ වන ශැරියුත් මහරහතන් වහන්සේ. දවට ධර්මපාල කුමාරයා කෙළ කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. දැන් ධර්මපාල කුමාරයා ටිෙන්ටික ටිකෙන් ටික ලොකුමහත් වෙනකොට දවසක් තාත්තගාවට ගිහිල්ල කියනවා තාත්තය මට ඉගෙන ගණ්ඩ ඕනි. මේ ඉන්දියාව තියන දඹදිවතියෙන හොඳම පාසරට මම දාල දෙන්නකු කියල තාත්තගාවට ගිහිල්ලා අර පුංචි ධර්මපාල කුමාරයා ඉල්ලීමක් කරා. තා බැලවා දැන් පුතා ඉන්නේ ඉගනගන්න වයිසේ මගේ පුතා හොඳ ගුරුවරේ කැටතට පත්කරඩෝනි එම හිතපු ධර්මපාල බ්‍රාක්්මණ පණිතුමා තමන්ගි පුතා භාර දෙන්නේ එදා දිසාපාමොක් ඇදුරුතුමාගේ යටතට පුංචේ ජාතක කතාව සඳහන් ධර්මපාල කුමාරයා දිසාපාමොක් ඇදුරුතුමාගේ ගුරු ගෙදරරි ඉගෙනගන්න කොට එදා ඉගෙනගන්න කණ්ඩාය මේ ඉදලා තියෙනවා ශිශ්‍යයෝ පන්සීයක් සිිසිෝ පන්සීයක් එතකොට ධර්මපාල කුමාරයාගේ යාළුවෝ පන්සයක් මේ ස්කෝලි ඉගෙනගත්තා දිසාපාමොක් ඇදරුතුමාගේ ගුරු හරුකම් ඇැද. මේ විදියට ධර්මපාල කුමාරයා දිසාපාමොක් ඇදුුරුතුමාගාව ඉගෙනගන්නකොට අනිත් දරුවන්ට වඩා දක්ෂතා ගුඩක් තිබුණා. අපි දන්න වර්තමානය වුුණත් පාසලක පන්තිකාමරයක ගුරුවරයාට පුළුවන් වන්ඩෝනී තමන්ග පන්තිය ඉන්න දක්ෂ දරුව හඳුන ගන්න පුළුවන් වඩෝන. එතමයි සැබැහැ ගුරුවරු තමන් උගන්නන්ඩ යන තමන්ට භාරවෙලා තියෙන පන්තිකාමරයේ විවිධ හැකියාවන් තියෙන දක්ෂ දරුව ඉන්නවා ඒවගේ ගුරවරයාට පුළුවන් වෙන්්ඩෝනි පන්තිකාමරේ ඉන්න අදක්ෂදරුවත් හඳුනගන්න පුළුවන් වන්ඩෝනි. ඊළඟට ගායනයා කරන්න පුළුන් හැකියාව තියන දරූ ගනෙත් එ විසේට හැකියාව තියන දරූ ඒ පන්තිකාමරයේ තුළ ලස්සනට අත්තකරුලියන්න පුළුවන් දරෝ නරතනයට හැකියාව තියන දරූ සමහර වෙලාවට ඉලොක්ට්‍රනිෙක් වසයෙන් විවිධ හැකියාවන් තියෙන දරුවන් අපි උගන්නන පන්තිකාමරය තුළ ඉන්ඩ පුළුවන්. ඒ හඳුනාගැනීම ලබාගන්න පුළුවන් වෙන්නේ අවබෝධය ලබාගන්න පුළුවන් වෙන්නේ දක්ෂද ගුරුවරයකුට විතරයි. එදා තමන්ගේ යටති ඉගෙනගන්න දිසාපාමොක් ඇදරුතුමාටත් තමන්ගේ පන්තීහිටපු දරුවන් පන්සේ දෙනාගේම. ධර්මපාලකුමාරයාගාව තිබුණු නායකත්ව ලක්ෂණ. ඒවාගේම ප්‍රඥාශක්තිය බුද්ධි මට්ටම හොඳට අවබෝධ කරගන්න පුළුවන් වුණා. එනිසා දිසාපාමොක් ඇදරුතුමා ගුරු ගෙදර නැතිවෙලාවට පාසල බාරදීල යන්නේ කාටද ධර්මපාලකුමාරයාට ධර්මපාලකුමාරයාට දෙසාපාමොක් ඇදුරුතුමාට ලොකු විශ්වාසයක් තිබුණා මම වගේ නැතිවුුණත් විටක මා ආසන්නටම පන්තිකාමරය රැකගන්න පුළුවන් දරුවන්ට යහපත් දෙයක් දෙන්න පුළුවන් හැකියාවක් ධර්මපාල කුමාරයාට තියෙනවා. ඒ හින්දා. දෙසාපාමුක් ඇදුරුතුමා ගුරුගෙදර නැති හැමවෙලාවෙම අනෙක් උත්ශිෂ්‍යෝ පංසිය දෙනාම පාලනය කරේ මේ පුංචි ධර්මපාල කුමාරයා. ඒ තරන් දක්ෂයෙක්. එතරන් දක්ෂයෙක්. එතකොට? දවසක් මේ ධර්මපාල කුමාරයත් එක්ක දිසාපාමොක් ඇදුුරුතුමාගේ පුතත් මේ පාසලී ඉගෙන ගත්තා. දිසාපාමොක් ඇදුුරුතුමාගේ පුතාගේ නම තමයි කපිල කුමාරයා. මෙම කාලය ගත කරනකොට මේ තරුණ පුතාට බයානක රෝගයක් හැදුණා. කාටද දිසාපාමොක් ඇදුරුතුමාගේ පුතා කපිලට. තුණ වයිසිදී. දැම් මේ කපිල කුමාරයා මේ රෝගයෙන් මරණයට පත්වුණා. ජීවිතක්ෂේයට පත්වුණ තර වන දරුවේ. තමන්ගේ එකම පුතා මේ විදිහට අකාලේ මියදීම දිසාපාමොක් ඇදුරතුමාට ඔහුලගන්න බැරිදුකක් වුණා. ජිවිතේ තමන්ගේ දකුණු අත නැති වුණා වගේ මේ ඇදුරතුමාට දැනනාා තමන්ග පුතාගෙ වියෝව. අනිෙ පැත්තෙන් කපිල පුතාගේ අම්ම අඩනවා නෑදෑය විලාප දෙනවා යාලුවෝ මිත්‍රයෝ බොහෝ දෙනා තමන්ග යාළුවා කාලේ මියදීම ගැන අඩන්න සෝක කරන්න වේදනාවට පත්වෙන්න යදුනම්. හැබැයි මේ හැම දෙනාම දුකට සන්තාපයට වේදනාවට පත් වනත් කපිලගේ හොඳම යාළුවා වෙච්ච ධර්මපාල කුමාරයා ඇඩුවිනේ එය ඇඩුුවනේ. ඉතින් දිසාපාමොක් ඇදුරුතුමා ගිය ධර්මපාල කුමාරයාගාවට ධර්මපාල ඔයාගේ හොඳම යාළුවා මැරිච්චි මේ වෙලාවිත් ඔයා අණ්ඩන්නේ නැත්තේ හිතට දුකක් නැත්තේ හිතට වේදනාවක් නැත්තේ සන්තාපයක් නැත්තේ ඇැයි ඔයා හිනහ වෙලානිඉන්නේ ඒ වෙලාවෙදී ධර්මපාල කුමාරයක් කෙනව ඇදුුරුතුමනි පුංචි වයසිදෙත් මිනිස්සු මැරෙනවද ගෙලෙහවා දිසාපාමොක් ඇදරුතුමා හනවා ඔයා දන්න නෙද්ද. සමහර සත්තයෝ මවකුස තුලදි මැරෙනවා. සමහර සත්තයෝ බිහිවෙන්නකොට මැරෙනවා. සමහර සත්්‍යයෝ බිහි වෙලා තප්පර ගානකදි මරණයට පත්වෙනවා. සමහර සත්තයෝ ටික කාලයක් ජීවත් වෙලා මගිපුතා මැරුණු විදිහිට මැරෙනවා. තවත් සමහරය වයසට ගිහිල්ල මැරෙනවා. ඔය එහෙම කතා අහල නැද්ද. දිසාාපාමොක් ඇදුරුතුමාහනවා. ධර්මපාල කුමාරයා කියනවා ඇදුුරුතුමනිි නැහැ. මමනං අහල තියෙන්නේ මේ ලෝකී ඉප දෙන මිනිුස්සු වයසට ගිහිල්ල මැරෙනව කියලයි. තරුණ කාලයේදි මැරෙන බවක්. ම දන්නේනේ කවුද දැම් මේ කියන්නේ ධර්මපාල කුමාරයා ධර්මපාල කුමාරයා. ඉතිං ඒ වෙලා වි්දිී ධර්මපාල කුමාරයාගෙන් අහනව දිසාපාමොක් ඇදුරුතුමා ඔබ ඇයි වයසට ගිහිල්ලම මිනිස්සු මැරෙනව කියලා කියන්නේ ඇදරුතුමනි අපේ පරම්පරාව කිසීම කෙනෙ අකාලි මැරිලනේ අපේ පරම්පරාවේ හැම්ම කෙනාම මරණයට පත් වෙලා තියන්නේ දීර්ගායුශවින්දනය කරලා අපේ තාත්තා අපිට හොඳ ලස්සන පාඩමක් කියලා දීලා තියෙනවා අපේ තාත්තා කියලා තියෙනව ඇදුරුතුමන පුතේ අපේ පරපුරේ මිනිුස්සු අකාලේ මැරනිි නෑ කියලා අපේ පරම්පරාව අපේ වන්සේ මිනිුස්සු ගෙනාපු සම්පූර්ණනායෂවින්ධනය කරලා වයසට ගිහිල්ලයි මැරිෙන්නේ. එ අපේ තාත් අපිට කියල දීල තියෙන කතාවක්. ඒවෙලාව දිසාපාමොක් ඇදුරුතුමා හිතනවා, මේ විදිකට පුංචි පුතෙකුට කියන්න පුළුවන්නන් අපේ පරම්පරාවේ මිනිස්සු අඩුවායසිං මැරණි නෑ කියලා. ඒ පුද්ගලයක් කොච්චර විශ්වාසයක් එයට තියෙන්න්න ඕොන්ද. කොච්චර වටිනාකමක් ඒ පුද්ගලයට තියෙන්න්න ඕනිද. ඒ වෙලා වේදිී දිසාපාමොක් ඇදුුරුතුමා අහනවා ධර්මපාලකුමාරයා නෙනී ඔබට කියලා දෙන්න පුළුවන්ද ඔබේ පරම්පරාවේ අය අඩු ආයුසිං නොමැරෙන හේතුව. දරුම්පාලොකුමාරයාකිෙන මමනන් දන්නේන ගෙදර තාත්ත ඉන්නවා තාත්ත හම්බෝ නොත් ඇදුරතුමාට ඒ හේතුව දැනගන්න පුළුවන්. එදා පින්වති මේ දිසාපාමොක් ඇදුරුතුමා, ධර්මපාල කුමාරයාගේ තාත්ත වෙන ධර්මපාල බ්‍රාක්්මණ පණිතුමා හම්බවෙන්න මනගැහෙන්ද. ධර්මපාල බ්‍රාක්්මණ පණතුමාගේ මාලිගාවට ගියා. අපිට පුංචි ලස්සන කතාවක් එතනදි මුණගැහෙනවා අපිගාවතිබච්චි පරණ චාරිත්‍ර ක්‍රමයා. දිසාපාමොක් ඇදුරුතුමා ධර්මපාල බ්‍රාහ්මණ පණිතුමාගේ ගෙදර මාලිගාවි දොරකඩි ඉස්සරහට ගිහිල්ල තමන්ග පාාවහන් දෙක ගලවල අතට ගත්තා. පාවහන් දෙක දාගෙන හිටියනේ. බලන්න අද වර්තමාන සමාජයේ ාවහන් දෙක දාගෙන බුදු මැදුර ගාවටම යනවා බෝධන් වහන්සේ ගාවට යනවා චෛත්‍ය රාජන් වහන්සේ ගාවට යනවා පන්සර ඇතුළටත් අනවා ඒ චාරිත්‍ර වාරිත්‍ර විදිිය අපේ බෞද්ධයට අදාමතක වෙලා තියවා බලන්න දිසාපාමොක් ඇදුුරුතුමා කළ කියන්නේ දඹදීව හොල්ලපු ගුරුවරේ දක්ෂගුරුවරේ. එතකොට දිසාපාමොක් ඇදුරුතුමත් පිටස්තර ගෙදරකට යනකොටත් තමම්ම තමන්ගේ පාවහන් දෙක ගලවලයින් කලාා. එක අතේතියා ගත්තා. ඒ අතේතියා ගත්තා. බලන්න මේ ධර්මපාල ජාත කතාව තුල, හොදෙක් මේ කතා අවස්තුවක් වුණත් හැදන ජීවිතයකට කොතරම් වටිනාකම් ගොඩක් මේ ධර්ම පාලජාත කතාවෙන් අපිට කියල දෙනවද දැන් මෙ දිසාපාමොක් ඇදරුතුමා ආපු බව ඒ ගෙදර හිටපු දැසි දැස්කම්කරුව දාශයන් දැක්කා පුදගලෙක් ඇලා දිසාපාමොක් ඇදුරුතුමා ග්‍ය අතේ තිබිච්චි පාවන් දෙක පැත්තෙකින් තිබ්බා. තියලා ඇතුරුට ගිහිල්ල මේ දාසයා මතක්කරනව ධර්මපාල බ්‍රාක්්මණ පඬිතුමනි ඔබේ පුතාට සිල්ප ශාස්ත්‍රාදිය කියල දෙන දිසාපාමොක් ඇදුරුතුමා ඇවිල්ල ඉන්නවා. ධර්මපාල බ්‍රාක්්මණතුමා බොහෝම ගෞරවයෙන් ඇවිල්ල වැඳල නමස්කාර කරලා තමන්ගි පුතාට සිල්පසාාස්ත්‍රාදීිය කියල දෙන ගුරුවරය මාලිගා වැඇතුුවට එකතු කරගෙන ගිහිල්ල වාඩිකරවලා පාදෝවනය කරලා කළේුතු මූලික චාරිත්‍ර වාරිත්‍ර සියල් මිෂ්ට සිද්ධ කරලා ඇදුුරුතුමාගෙන් අහනවා ඇදුරුතුමනේ අද හදසේම අපේ නිවසට මාලිගාවට පැමිණේ ඇයි කියලා බලන්න තමන්ගේ නිවසට කවුරු හරි ආගන්තුකයෙක් පැමනාට පත්සේ අපි එක පාරම හන්න නෑ ඒ පුද්ගලයගෙන් මොක දද මේ පැත්තේ ආවි කියලා. නේද. අපි ඉස්සරෝමයාව සුහදව ආදරයෙන් පිළිගණ්ඩෝනි. හැමදාම තමන්ගේ ගෙදරට යනේ එන කෙනා වෙන්නත් පුළුවන්. එක පාරම ඇයිාව කියල හන්න හොදඳනෑ සමහර වෙලාමකට ගම්බද පලාාත්වල හවසට හවසට සමහර අය තම තමන්ගේ ගෙවල්වලට හිතවතුන් නෑදෑයන් අසල්වාසියෙන් පැමිණිනවා. ටිකක් කතාබහකරගෙන ඉදලා අපවරාත්‍රියය ආරම්භ වෙනකුට එයගේ ගෙවල්වලට යනවා. ඔබේ ගෙදරට ආගන්තුකෙක් පැමූුණාට පස්සේ ඔබ බොහෝම ගෞරවෙන්ගේ ආගන්තුකය පිළිගණ්ඩෝනී. ආගංතුකයා බොහොමගෞරවයෙන් පිළිඇරගෙන ආගන්තුක සත්කාරාදිය සිද්ධ කරලා විශේෂ කාරණාවක් නිසාද ආවි කියලා විමසන්ඩෝනි. ඒ චාරිත්‍රය ධර්මපාල බ්‍රාක්්මණ පනිිතුමාෂ්ට සිද්ධ කලා. දිසාපාමොක් ඇදරතුමා කියනවා බ්‍රාක්්මණතුමනි කලබලවෙඩිපා බ පුතා මගේ ගුරුගෙදර දීර්ඝ කාලයක් ඉගෙන ගන්නවා හරීම දක්ෂයි ඔබේ පුතා හරීම නිහතමානී පුතාගේ ජීවිතයේ දිහා බලල හැසරීම් කතාබහකිරීම් දිහා බලල ගොඩා දරුවන්ට හැදෙන්ට තියෙනවා මම ගුරු ෙදර නැති වෙලාවට මගේ ගුරුගෙදර පාලනය භාරදීල එන්නේෙ ඔබේ පුතාටයි. දැන් ධර්මපාල බ්‍රාක්්මණ පඬිතුමාගේ පුතා ගැන ගුරුවරයා වර්ණනා කළා වර්ණනා කළා. බලන්න දක්ෂගුරුවරයාගේ ලක්ෂණය. දක්ෂගුරුවරයාගේ ලක්ෂණය තමයි ශෂ්‍යයාගේ තියෙන අඩුපාඩුව ඉස්මතු කරනවාට වඩා. ස්රෝම ඒ ශිෂ්‍යයා තුළ තියෙන වටිනාකම් ඉස්මතු කරන්න පටන් ගැ්ඩුවය. අදා අපේ ගුරුවරු බොහෝවෙලාවකට ශිෂ්‍යයාග තියෙන දක්ෂතා ඔක්කොම පැත්තකට විසික් කරලදාලා ශිෂ්‍යයාගේ තියෙන එකමක වරද උළුප්පලා කතා කරනවා. විශාල පිරිසක් මැද ශිෂ්‍යයාගේ තියෙන පුංචි අඩුපාඩුකම ඒ පුද්ගලයාගේ ශිෂ්‍යයාගේ මුළු ජීවිතීම, බිමට සමතලා කරන විදියට ඉස්මතු කරලා පෙන්නලා කතා කරනවා.ඒ සැබෑ දක්ෂ ප්‍රඥාවන්ත ගුරුවරයාගේ ලක්ෂණයක් නෙවෙයි. දෙසාපාමොක් ඇදරුතුමා ඒ පනිවිඩය අපට කියල දෙනවා. ධර්මපාල කුමාරයාගේ තාත්තත් එක්ක පුතාගාව තිබුණු හැකියාවන් දක්ෂතාවයන් පිළිබඳව ප්‍රසංසාත්මකව කතා කලා කතා කරලා කියනවා මෙතරම් හැකියාවන් තිබුණු මෙතරන් දක්ෂතාවයක්න් තිබුණු ඔබේ පුතා බයානක රෝගයක් හැදිලා මරණයට පත් වනා දැ මැරෙන්නකාගිපුතාද දිසාපාමොක් ඇදුුරු තුමාගෙපුතා තමයි මැරෙන්නේ දැන් දිසාපාමොක් ඇදරතුමා, ධර්මපාල බ්‍රාහ්මණ පනිිතුමාට කියන්නේ කාගිපුතා මැරණක් කියලද. ධර්මපාල බ්‍රාහ්මණ පනිතුමාග පුතා මරණහිට පත් වනා කියලා. ඒ පනිවිඩිය කීපු ගමම්ම ධර්මපාල බ්‍රාක්්මණ පණිතුමයි එයාගේ ගෙදර හිටපු දාසයොයි කම්කරුවයි. ඔක්කෝ ඕම හිනහාවිෙන්ඩ පටන් ගත්තා. කවුරුවත් ඇඩිුවෙනේ කවුරුවත් විලාපදුන්න්නේනේ කනගාටුවට පත්තු නේනේ ඔළුුවේ අතගහගත්තනෑ පොළොවෙේ පස් කණ්ඩ පටන්ගත් නෑ දෙයනේ මග පුතා මැරු අද කියලා. ඒ වෙලාවෙදි ධර්මපාල බ්‍රාක්්මන පඩිතුමා ඇදුුරුතුමාගේ පැත්තට වැඳගෙන හිනහාවෙවී කියනවා ඇදුුරුතුමන ඒ දේනම් වෙන්න බෑ කියලකිව් කවදාකවත් අපේ පරම්පරාව අය වයසට ගිහිල්ල මිසක් මැරන්නේනේ. ඒ වෙලා වෙදී දිසාපාමොක් ඇදුරුතුමා මල්ලක දාගන ඇරගෙන ගිහිල්ල තිබුණා ඇට කෝටු ටිකක් තමන්ගෙම පුතන් දවල පුච්චලා විනාස කරල දාපු ඒ චිතකෙන් අහුළ ගත්තු පුංචි ඇටකෝඩු මල්ලක දාගෙන ඇරගෙන ගිහිල්ල තිබුණා. බ්‍රාහ්මණ පණිතුමන ඔබ විශ්වාස නොකරන්නේ ඇයියේ මේ තියෙන්න ඔබේ පුතාගේ ඇටකෝටු ටික කියල අර මල්ල දුන්නා. අන්න ඒ වෙලා වෙදී ඒ ඇටකෝටු මල්ල ඇර අතේ තියාගෙන පු ගාථාව තමයි අද මම ඔබට මේ ධර්මානු ශාසනාවට මාතෘකාගාථපාටේ හැරිට තියාගත්තේ. එතමයි දම්මෝ හවේරකති ධම්මචාරී චත්තං මහන්තන් විය වස්ස කාලේ. දිසාපාමොක් ඇදුරුතුමාට කියනව ධර්මපාල බ්‍රාක්්මණ පඬිතුම ඇටකෝටු ටික අතේ තියාගෙන ඇදුරුතුමන අපේ පරම්පරාවේ අය ධර්මානුකූලුව ජීවත් වෙන අය අපේ පරම්පරාවේ අය ප්‍රාණගාත කුසල කර්මය කරන්නේ නෑ අපේ පරම්පරාවේ අය අනුන්ග දේවල් හොරකම් කරන්නේ නෑ අඩුම්ම තරමේ අදුරතුමන අපේ ගෙදර ඉන්න අපේ මාලිගාවල ඉන්න කම්කරුවෙක්වත් අනුංග දෙයක් හොරකං කරන්නේ. දාසෙක්වත් අනුංග දෙයක් හොරකං කරන්නේ. අපි ගාව සේවය කරන කිසිම කෙනෙක් සත්ව ඝාතනය කරන්නේ අපේ නෑදෑයෙක්වත් අපේ හිතවතෙක්වත් අපේ ගෙවල්වලට යනේන අයවත් කිසිම කෙනෙක් ඇදරුතුමනේ සත්වඝාතනය කරන්නේ. අපේ පරම්පරාව කිසිීම කෙනෙක් හත්මුතු පරම්පරාවක් කල කියන්න අම්මගේ පැත්තෙනුත් තාත් අගේ පැත්තෙනොත් හත්මුතු පරම්පරාවකට නෑදෑකම් කියන. අපේ පරපුරේ අය කාමී වරදවා හැසිරෙන්නේ කෙලකෙනවා. පිරිමියෙක් නම් තමන් විවාහ ජීවිතයට පත්වුණු බිරිඳගෙන් සතුටු වෙනවා. බිරිදක් නම් තමන් විවාහ ජීවිතයට පත්කරගත්ත ස්වාමි පුරුෂයාගින් සතුට වෙනවා. අපේ පරම්පරාවඇය. කාම මිත්‍යාවචාරය කඩන්නේ නේ. බලන්නකෝ මේ ධර්මපාල බ්්‍රාක්්මණ පණතුමා කොච්චර විශ්වාසයකින්ද මේ ගුණයහපත්කන් ටික කියන්න කියලා. ගුණයහපත්කම් ටික කියන්න කියලා. මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන ඔබටත් ඔබේ ජීවිතයේ පිළිබඳව එහෙම කතා කරන්න එත්නම්. පුළුවන්නම් මමත් හාමුදුරුවන්නේ කව දාකවත් මේ අදදකින්. මේ ජීවිතේ කුරාකූමියෙක්වත් මරලනෑ. මම මගේ ජීවිතය හාමුදුරුන්නේ මගේ කටින් එක සත්ව ඝාතනයක් පත් කරන්න කියල තව කෙනෙකුට වචනෙකින්ත්ම කටඇරල කියල නෑ. ඒ විදියට ඔබේ ජීවිතයේ ගැන ඔබට කතා කරන්න පුළුවන්නම් ඔබ කොච්චර වටන කෙනෙක්. මුණනුත් තමයි ඔබ නියම බුද්ධ ශ්‍රාවකයකෙන් බුද්ධ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක කල කියන්න ශ්‍රවණය කරන්න ආසන්නා බුදුරජාණන් වහන්සේගේ දේශනාවං ශ්‍රවනය කරන පුද්ගලයා බුද්ධ ශ්‍රාවක එතකොට ඔබට හිතෙන්න පුළුවන් බුදු හාමුදුරුවන්ගේ දේශනාවන් අන්‍යාගමික උශ්‍රවණය කරනවා තකට එයත් බුද්ධස්්‍රාවකයෙක්ද නෑ. නියම බුද්ධශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීසත් ධර්මය ශ්‍රවණය කරමින් ඒ ශ්‍රවණය කරන ධර්මයට අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යනවනම්. හැඩගස්වාගෙන යනවනම්. ජීවිතය සකස් කරගන්නව නම් ඔහු හෝ ඇයයි. නියම බුද්ධස්්‍රාවකයෙක් වෙන්නේ. එතකුට බලන්න මේ ධර්මපාල බ්‍රාක්්මණ පණිතුමා කියනවා අපේ පරම්පරාවේ අය ඇදුරුතුමනී කාම මිත්‍යාවචාරය කඩ කරන්නේ. ඊළඟට ඇදුරුතුමනි අපේ පරම්පරාව කිසිම කෙනෙක් බොරු කියන්නේනේ අද බලන්න සමාජයයිෙන්ව සමහර මිනිස්සු ඉන්න නිකන් දවසකට හරි එක බොරුවක්. විහිළුවට හරි කිය කියාග්ඩ බැරිවුණොත් නින්ද යන්නේ නෑ. නිකන් දවල්ට කෑවෙනය වගේ. බොරුවක් කියාගණ්ඩ බැරිවුණුත්. ඒහින්ද හෙට කියන්නේ මොන බොරුවදද කියලා අදර එක එක විදිහයට හිතනවා. අේ මං හෙට කියන්න මෙන්න මේ බොරුවයි සැලසුම් කරනවා. සැලසුම් කරනවා. සමහර වෙලාකට අවුරුදු ගානකට බොරු කියන්න. ඊට පෙර අවුරුද්දේ බොරු ගොතලා අවසානයි. අද බලන්නකෝ ටෙරිනාට්‍යයක් ගත්තාම චිත්‍රපටියක් ගත්තහම කොච්චර ජීවිත ඔවුම් බොරු කියනවද. ඔවුන් බොරු කියනද මුදලක් වෙනුවෙන් තව කෙනෙක් සතුටු කරන්න බොරු කියනව සමහරය තවවෙලාකට තමන්ට වරදාන වරප්‍රසාද ලබාගන්නම. තනතුරු ලබාගන්න කොච්චර බොරු කියනවද. සමහර වෙලාකට සත්තුන්ටත් බොරු කියනවන්නේ. නේද තමහරවෙලාකට මේ කොල කෑල්ලක් ඇරගැෙන අත මිට මොලවගන නද මොලවගත්ත මිටේ කොළ කෑල් ඇතියාගෙන බල්ලට පෙන්නෙනවනකං කරවල කෑල්ලක් තියෙනවාගේ. බල්ල හිතන වනේ කණ්ඩ පුළුවන් ජාතියක් මේ අතේ තියෙනවා කියලා අපිම කොද කරන්නේ. අර බල්ලව රවට්ටලා 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 අවසානයට කඩදාසි කොලේ දානවා බිම. ඒ වෙනකොට අපි කොච්ච රකු සල් රැස් කරගෙනද. අකු සල් රැස් කරගෙනද. මාලු ටැන්කි ගාවට ගිහිල බලන්න මාලුවාට කණ්ඩ බැරි දෙයක් අපි දානවා. හැබැයි ඊටස්සර වියදුරුවට තට්ටු කරනවා ඇතින්ට මූුණ දානවා අතින් මොනව හරි යමත් දාණ්ඩ හදනවගේ ටැන්කේ ඉන්න මාලු පොරකකායි. කට ඇරගෙන බලාගෙන ඉන්නවා දැම් මට මේ මනුසය මොනාහර දෙයක් දානවා. අපි එහෙම රවට්ටලා කිසිම දෙයක් දාන්නේ. එතකොට බලන්න අපි ගොඩනගන්නා ඕ අකුසල් සිතුවිලි කොච්චරද. කොච්චරකුසල් සිතුලි අපි ගොඩනගනවද. ඉතින් අන්නේ නිසා. මෙ ධර්මපාල බ්‍රාක්්මණ පණිතුමා මතක් කරනවා අපේ පරම්පරාව මිනිස්සු බොරු කියන්නේ නේ. අපේ ගෙවල්වලට යනෙන මනුස්සයෙක්වත් බොරු කියන්නේ නෑ. අපේ දාසයෝ කම්කරුවෝ බැල මෙහෙවරකම් කරන මිනිස්සු. කිසිීම කෙනෙක් තව මනුස්සෙක් වරාවටහන්නේ නෑ. ඒවා අපේ හත්මුතු පරම්පරාවකටම තියෙන වටිනාකම් පුරුදු. බලන්නක ධර්මපාල බ්‍රාක්්මණ පඬිතුම තමන්ගේ පරම්පරාවේ මිනිුස්සු රකින සීලය ගැන. තමන්ගේ අම්මගේ තාත්තගේ දෙපාර්ශයව මිනිස්සුගාව නෑදෑයෝගාව, හිතවත්තුගාව තිබිච්ච ගුණධර්ම ගැන මෙහෙම ලස්සනට බණකතාවක් හැටියට කියනකොට දිසාපාමොක් ඇදුුරුතුමා පුදුම සතුටින් මේ ගැන අහගෙන ඉන්නවා. ඉළඟට කියනවා. ඇදුුරුතුමනී අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් මත් ද්‍රව්වේ මත් වතුර පානය කරන්නේ නෑ. ඒ වගේ දේවල් අපිට හුරුුණේ. ඒ නිසා හරීම ගෞරවයෙන් ධර්මපාල බ්‍රාක්්මණ පඬිතුමා ඇදුරුත්තුමාට ඒ කතාව මතක් කලා. අද අපිට කියන්න පුළුවන්ද. අපිට කියන්න පුළුවන් අම්මෝ අපේ ෙදරනං අපේ පරම්පරාව කිසිීම කෙනෙක්. බීඩි කොටයක්වත් අල්ලලා නෑ. අපිට කියන්න පුළුවොවිද. මෙ ධර්මපාල බ්‍රාහ්මණ පණිතුමාමේ කියන්නේ. අපේ පරම්පරාවේ මිනිුස්සු අඩුවායසින් නොමැරෙන්නේ. අපේ පරම්පරාවේ මිනිසුන්ට කරදර උවදුරු අනතුරු නැත්තේ. අපේ පරම්පරාවේ මනිස්සු දීර්ඝාවිශවිඳින්නේ. මෙන්න මේ ධර්මයට අනුව ජීවත්වෙන නිසයි. ඒයි කියන්නේ ධම්මයින ගුත්තෝ මම ධම්මපාලෝ. මේ වගේ උදාර ගුණධර්මාරක්‍ෂා කරන නිසා මගේ පුංචිපුතා ධර්මපාල කුමාරයත් ඒ උතුම් ධර්මියෙන් ආරක්‍ෂා කල්ලතියෙනවා. අ්‍යස්සා ටී නිසුකී කුමාරෝ. එනිසා ඇදරතුනිි ඔබ මේ ගෙනල් තියෙන ඇටකෝටු ටික. වෙන කුමාරයක් ගෙවින්න පුළුවන්. වෙන කෙනෙක් ගෙවින්න පුළුවන් හැබැයි මේ ඇයටකෝටු මගේ පුතාගෙනන්නවෙයි. එනිසා කුඩයක් අතේ තියෙන මනුස්්‍යයා ළඟට කොච්චර වැස්සත් එයා වැස්සෙන් තෙමෙන්නේ නෑ ඇයිඒ වැස්සෙන් බේරෙන්ඩයා ළඟ කුඩයක් තියෙනවා. කුඩයක් අතේ තියෙන මනුස්්‍යයා වැස්සට බයන යා දන්න මම ළඟවැස්සෙෙන් බේරෙන්ද හොඳම උපකරණය තියෙන අය තමයි කුඩි. ඒවගේ තමයි පින්වත්නී ධර්මය අපි ළඟ තිබුණුත්. අර වගේ මා මුලින් සඳහන්කරපු උදාර ගුණ ධර්මත් එක්ක නම් ඔබේ ජීවිතය ඔබගේ වන්නේ. ඔබ ළඟ තියෙන ලොකුම උපකරණය ඔබේ ජීවිතය රකගන්න අන්නේ ධර්මය නැමති උපකරණයයි. ඔබට බාහිර ලෝකෙන් කොච්චර නිින්දාවත් ඔබට එයවදින්නේ බාහිර සමාජයෙන් ඔබට කොච්චර ගල්මුල් ප්‍රහාරාවත් ඔබේ ජීවිතයට හානියක් කරන්න ඒ ගල්මුල්වලට බෑ ඔබේ ජීවිතයට විපතක් කරන්න ඒ පුද්ගලයන්ට බෑ එනිසාපින් වත්නී ධර්මය අපේ ජීවිතයට දින රැකවරණය එතරම් මහා විසාලාය ළඟට මේ ධර්මපාල බ්‍රාක්්මණ පනිතුමා කියනම ඇදුරුතුමනේ අපේ පරම්පරාව අය දන් දෙන්නේ අත්දෙකෙන් අත්තරනකොට සිතනුත් අත්තරලම දන්දනවා. අපේ පරම්පරාව අය දන්දීල පස්සෙ බයින්නේනෑ. අද බලන්නක අපි ලක්ෂගානක් වියදම් කරල ධනදීල තුනුරුවන් විසේහි මාසයක් දෙකක් ග්‍යාට පස්සේ ඒ යතුනුරුවන්ටම බයිනවා දන්දුන්නු පන්සල්ටම බයිනවා දන්දුන්නු ස්වාමන් වහන්සේලාටම බයිනවා නින්දා කරනව අපහසකන අපට අර ධර්මයෙන් ලබන්න තියන රැකවරණය අපට ලබන්ඩ බැරිවෙනවා. එනිසා ධර්මපාල බ්‍රාක්්මණ පණිතුමා කියනවා අපේ පරම්පරාවඇය මේ දන්දීලා බයින අයහෙම නෑ කියකිවා අපි දන්දුන්නවොත් දන්දුන්නමයි. අපේ පරම්පරාවේ අය දන්දනකොට දුගියට එක විදිහකටත් තිරිසංගත සතෙකුට එක විදිහකටත් හොඳට ජීවත්වෙන මනුස්සයෙකුට තව විදිහකටත් දන් දෙන්නේ නේ. එකම විදිහට අපේ පරම්පරාවයය දන් දෙනවා. තිරිසංගත සතෙකුට කන්න පුළුවන් විදිහට එයාට ගැලපිෙන ආහාරය දෙනවා පිරිසිුදුව. දුගී මගේ යාචකයෙ ආහාරටිකක් ඉල්ලගෙනාවත් හොඳ සත්පුරුෂ මනුස්්‍යයෙක් වගේ පිළි ඇරගෙන. ඒ දුගී මගේ යාචකයටත් කණ්ඩ පුළුවන් වෙන විදිී පිරිසුදු විදිට අපි දන්දනවා. ඇදුරුතුමනි ඒ අපේ පරම්පරාවේ පුරුදු පුහුණු වෙච්චි ගුණධර්ම මෙන්නෙ මේ උදාර ගුණධර්ම තියෙනකං ඇදරුතුමන අපේ පරම්පරාවයය ඔබේ පරම්පරාවයය වගේ අකාලෙ මැරනිිනය කෙළකිව. දිසාපාමොක් ඇදරුතුමාට හරීම සතුටයි. දිසාපාමොක් ඇදරුතුමා කල්පනා කරනවා අපි මොනදේ ලැබුවත් වැඩක්ද අකාලය අපි මියදිලා යනවනම්. අපි මොනවිදිහේ තනතුරු නම්බු නාම කීර්ති ප්‍රසංසා ලැබුවත් වැඩක්ද අපි තරුණ වයසදී ලෙඩ දුක්වලට ගොදුරු වෙලා මරණයට පත්වෙනව නම්. එනිසා මේ ජීවිතයේ රැස්කරගත යුතු ලොක්කුම ධනය තමයි ධර්මය නැමති ධනය. ධර්මය තමයි අපේ ජීවිත රැකවරණය දෙන්නේ. එනිසා ධර්මයේ නැති ජීවිතය මොනදී රැස්කරත්ව ඩක් නෑ විනාස වෙනවා. ඒ උතුම් අදහස දිසාපාමොක් ඇදරතුමාට ධර්මපාල බ්‍රාක්්මණ පණිතුමාගේ මාලිගාාවේ ද්‍යාවබෝධ වනාා. දිසාපාමො ඇ ධර්මපාල බ්‍රාක්්මණ පණතුමාට පින්දීලා එදා ඒ මාලිගාාවෙන් පිටත්වෙිච්ච භව. මේ ධර්මපාල ජාතක කතාවේ සඳහන් එෙනවා. එනිසා මේ ධර්මානු ශාසනාවශ්‍යවනය කරන්න ටයෙදුණු ඔබ හැම දෙනමාමත් පංවත් නඇතිකරගත යුතු අධිෂ්ඨානය තමයි. මේ ලබාගත මනුස්්‍ය ජීවිතය හොඳට පන්සිල් රැකලා. අකුසලයෙන් ඇත්වෙලා කුසලේට බරව පුුණ්්‍යවන්ත ජීවිතයක් ගත කරනවා. වරදක් කරන දරුවටත් වරදක් කරන අම්මතාත්තටත් ඒරද වරදක් හැටියට පෙන්වලාදීලා. ඒකින් මුදවගන්න මම මගේ ජීවිතය වෙහිසෙනවා. මහන්සේනවා කියලා. ඔබ අද දවසේදී අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි. මේ වටිනා ධර්මානුසාාසනාව ඔබ හැම දෙනාගේම බලාපොරොත්තු අරමුණු ඉටු කරගන්නට හේතුවාසනාවේවා කියලා. සාදූ කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ උතුම් ධර්මානු ශසනාවට තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. කෑගල්ල හිෙට්ටිමුල්ල මලවිට පදිංචි පින්වන්ත, විශ්රාමලත් පරිපාලන නිලධාරී වසන්ත තිලකරත්න මහත්මා සහ, පින්වත් චන්ද්‍රා නිරංජනී ධර්මප්‍රිය, නොනා මහත්මිය ඇතුළු කල්්‍යයාන මිතුරන් දූදරු පිරිස ඇතුළු වාසනාවන්ත පුුණ්්‍යවන්ත පිරිස. විශේසයම තමන්ගේ අභභාවට පත්වන්න ට යෙදනු දෙමවපියවරුන්ට පින් දෙන්නත්. හදිසි අනතුරකින් අභභාවේයට පත්වනු ප්‍රියන්ත කුමාර පුතුුණුවන්ට පින් අනුමෝදන් කිරීමත් කියන අරමුණු සාර්ථය කර ගැනීම සඳහා. එවගේ සමස්ස ලෝකයටම බලපාල තිබෙන, කොරෝනා වුවදුරින් ලෝකවාසේ ජනතාවගේ ජීවිත ආරක්ෂා වෙලා, එොරෝනා වුවදුර වසංගතය ලෝකයම්ම තුරං වේවා කියන සත්පුරුෂ සිතුවිල්ලත් පින්වන්ත තිලකරත්න මහත්මා සහ, නෝනා මහත්මිය තබාගෙන තිබෙනවා. එවගේම දේශකයාණන් වහන්සේටත් නිදුක් නීරෝගී සුවයේ ප්‍රාර්ථනා කරනවා. මෙවතුම් ධර්මානු ශසනාව ස්වනය කරන්නටයදනු ලංකාවාසී ලෝකවාසී බෞද්ධ හැම දෙනාටමත් බුද්ධහධීරත් නත්‍රිය යාශිරුවාද ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තුව තියාගෙන තමයි, අද දායකත්ව ධර්ම දේශනාවට උතුම් සැදහැති දායකත්වය ලබාදමින් කටයුතු කරන්නේ. තින් ගොඩාක් සතුටු වෙන්න ඕන වසන්ත තිලකරත්න මහත් ම බොහෝම සත්පුරුෂ කෙනෙක්. බෞද්ධ්‍යයානාලිකාව නිතරම, නරඹන ධර්මානුශාසනාවංශ්‍රවනය කරන කෙනෙක්, රටට දයට සමාජයට වැඩකරන වැඩකරපු කෙනෙක්, පරිපාලනිල ධාරීවරයෙක් හැටියට. ඉතින් එනිසා මෙවදාාර ධර්මානු ශසනාවෙන් ජනිත වන සියලූම කුසලාන සංස ධර්මයන්. ඔබ දෙපලම හදල වඩල පෝෂණය කරපුස් සෙනහ බර. දෙමව්පියවරුන්ට නිවන් දකින්න මේ පින හේතුවාසනාවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ජීවිතවල තිබෙන කරදර දුරු වෙලා විපත් දුරුවෙලා අනන්ත බුදුගුණ බලයෙන් සෙතක් ෂාන්තියක්ම සැමදාම සෙද්දවේවා කියලත් ප්‍රාර්ථනා කරන්න. ආකා සට්හාචබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා, පුං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන් තුලෝක සාසනං. ආකාසට්ටආචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පං්ඥන්තන් අනුමෝදිත්වා චිරං්‍රකම් තුලෝක සාසනං. ආකාසට්ටාචබුම්මට්ට ධේවානාගා මහිද්දිකා පුං්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තුළෝකසාසනං